well. යටියලා තුට පන්සලත් එක්ක බැඳිච්ච බොහොම සුන්දර රසවත් ඉතිහාසයක් තියෙනවා. අපි හඳුර මොකක්ද ඒ ඉතිහාසය? මහත්මයා මේක ක්‍රිස්තු පූර්ව 3 සියවසට තරම් වූ ඈත අතීතයකට දිව යන ඉතිහාස කතාවක්. අනුරාධපුර යුගයේ අපි දන්නවා කවුරුත් මේ රටේ සංස්කෘතිය ආර්ථිකය දේශපාලනය ඒ වගේම අධ්‍යාපනික කියන මේ හැම ශේෂයකටම විශාල දියුණුවක් අලුත් පෙරලියක් ඇති වෙච්ච කාලවකවානුව තමයි දේවානම්පියතිස්ස රජුලුවන්ගේ කාලවකවානුව. එදා ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ප්‍රධාන අරමුණක් වෙච්ච රටවල් 9කට බුදුදහම් ප්‍රචලිත කිරීමේ එක රටක් විදිහට තමයි ශ්‍රී ලංකාව නැත්තම් මේ ශ්‍රී ලංකා ද්වීපය හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ අනුව දේවානම්පියතිස්ස රජුලෝ බුදුදහම් වැළඳ ගැනීමත් සමගම ලංකාවේ සියලුම සෑම පැතිකඩක්ම ඉතා ඉක්මනින් ශීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගත්තා.
එතුමාගේ සොහොයුරා වුණු මහානාග යුවරජුව තමන්ගේ සහෝදරයා වුණු දේවානම්පියතිස්ස රජතුමාගේ ඉල්ලීම අනුව මේ අනුරාධපුර ප්‍රදේශයේ සෑම වැව් අමුණු සියල්ලම දියුණු කරමින් කටයුතු සිද්ධ කරන්න යෙදුණා. එතකොට එදා පොසොන් මාසයේ පැමිණිච්ච මිහිඳු මහරහතන් වහන්සේගෙන් අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500ක් ඉල්ලීමක් කරනවා අපිට පැවිද්ද ලබා දෙන්න කියන කාරණාව. ඒ අනුව මිහිඳු හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කරනවා පිරිමි අපවෙච්ච මේ භික්ෂූන් වහන්සේලාට පුළුවන් කමක් නැහැ කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්න. ඒ නිසා මාගේ නැගණිය ඉන්නවා සංගමිත් මෙහෙණින් වහන්සේ. උන්වහන්සේ මේ ලංකාද්වීපයට වැඩමවමු. එතකොට අපිට පුළුවන්කම තිබෙනවා කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි පොසොන් මාසයේ ඉඳලා, ඒ කියන්නේ උඳු අපේ, කියන්නේ දෙසැම්බර් මාසයේදී සංගමිත් මෙහෙණින් වහන්සේ ඇතුළු ශ්‍රීමා බෝධිය ඇතුළු මහා විශාල පිරිසක් 18 කුලයක පිරිසක් මේ ලංකාද්වීපයට පැමිණෙන්න කටයුතු සිද්ධ කරන්නේ. හැබැයි ඒ සංගමිත් මෙහෙණින් වහන්සේගේ පැමිණීමත් එක්ක විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා. අනුලා ඇතුළු කාන්තාවන් දේවානම්පියතිස්ස රජුලුවන්ගේ අගමෙහිසිය වෙච්ච අනුලා බිසව ඇතුළු කාන්තාවන් 500ක් පැවිද්ද කලින් ඉල්ලලා තිබුණා. ඒ අයට මේ සංගමිත් මෙහෙණින් වහන්සේගේ පැමිණීමත් එක්ක පැවිද්ද ලබා දෙනවා. ලබා දුන්නම රජුලුවන්ගේ අගමෙහිසිය බවට පත් වෙන්නේ ඊළඟට හිටිය බිසව. ඒ බිසවට උවමනාව තියනවා තමන්ගේ පුතාට රජකම අරගෙන දෙන්න. සාමාන්‍යයෙන් රාජ්‍ය පෙළපත පැවතාවේ අයියාගෙන් පස්සේ මල්ලිට තමයි රාජ්‍ය පෙළපත පැවතාවේ. හැබැයි අර දේවියට උවමනාව තිබුණා තමන්ගේ පුතාට රජකම අරගෙන දෙන්න. එම නිසා එයා සිද්ධ කරන්නේ රජවාසලට හම්බෙච්ච අඹ පාර්සලේ ලොකුම අඹ ගෙඩියට වස දාලා මල්ලි සංවර්ධනය කටයුතු කරමින් හිටිය වැවට මේ අඹ පාර්සලේ එවනවා. එව්වම අර දේවියගේ පුතත් මේ වැව සංවර්ධනය කරන තැන ඉන්නවා. දේවිය ඒක දන්නේ නැහැ. රජවාසලෙන් අඹ එව්වා කියපු ගමන්ම අර දේවියගේ පුතා තමයි මේ අඹ ගෙඩිය අරගෙන අනුභව කරන්නේ. එතකොට ඒ දේවියගේ පුතා එතනම ආභහ ප්‍රාප්ත වෙනවා, මරණයට පත් වෙනවා. පත් වුණාම හැබැයි මෙතනදී මහානාග යුවරජුරුව කල්පනා කරනවා මේක මෙයා මරණ්ඩ කරපු රාජ්‍ය කුමන්ත්‍රණයක් නෙවෙයි. දැන් මේක මම මරණ්ඩ කරපු රාජ්‍ය කුමන්ත්‍රණයක් කියලා පැහැදිලිව අවබෝධ කරගෙන එයා දේවියත් අරගෙන දැනට අනුරාධපුරය, ඊළඟට පොළොන්නරුව, මහවැලි ගඟ හරහා මයිඅංගනේ හරහා මේ බුත්තල ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මෙන්න මේ යටියල්ලාතොට යටාලපුර, දැන් අදටත් භාවිතා වෙන යටාලපුර කියලා, ඒ යටාලපුර මීටර 200ක් විතර අහලින් පිහිටලා තියෙන ස්ථානයේදී තමයි එයා එයාගේ රාජධානිය පිහිටුවා ගන්න. කියන්නේ මහානාග යුවරජුරු. ඒ කියන්නේ කිස්තුපූර්ව 3 වෙනි සියවසේ. ඒ රාජධානිය පිහිටුවා ගත්තට පස්සේ එයාගේ පුතා තමයි උප්පත්තිය ලබන්නේ. අර දේවියට ඒ පහළ ස්ථානයේදී තමයි දරුවා උප්පත්තිය ලබන්නේ. එයා තමයි යටාලතිස්ස කුමාරයා. යටාලතිස්ස කුමාරයාගේ පුතා තමයි ගෝඨාභය. ගෝඨාභයගේ පුතා තමයි කාවන්තිස්ස. කාවන්තිස්සගේ තමයි දුටුගැමුණුයි සද්ධාතිස්ස. එතකොට ඊට මීටර 200ක් විතර ඉහළින් තියෙන මෙන්න මේ විහාරස්ථානය යටාලතිස්ස කුමාරයා තමන්ගේ පවුල, තමන්ගේ ජීවිතය ගත කරපු, තමන්ගේ උප්පත්ති ස්ථානයේ සිද්ධ වෙච්ච ස්ථානීය විදිහට මේ ස්ථානය හඳුනාගෙන මෙතන විහාරස්ථානය සකස් කරයි. ඒ හින්දා එතනට නමත් පැරණි නමමයි අදටත් භාවිතා වෙන්නේ, කුටුම්බාල රජමහා විහාරස්ථාන. පාලියෙන් කුටුම්බ කියන්නේ පවුලට, ආල කියන්නේ වාසස්ථානේ. දැන් දේව දෙවියන් ආල වාසය කරන තැන තමයි දේවාලය. එතකොට කුටුම්බ ආල පවුල වාසය කරපු තැන තමයි කුටුම්බාල විහාරස්ථානේ. එතකොට තමන්ගේ පවුල
මුල්ම අවස්ථාවේදී අනුරාධපුරයෙන් ඇවිල්ලා තමන්ගේ උපත්ති ස්ථානයේ සිද්ධ වෙච්ච මේ විහාරස්ථානේ විශේෂයෙන් මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ තමන්ගේ ආදරණීය දෙමව්පියන්ගේ ඒ සියලු රන් ආභරණ තැන්පත් කළා කරලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ සකස් කරා කියලා ප්‍රදමේ නිර්මාණය කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒතොර අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා අනුරාධපුර යුගයේ මුල්ම යුගයේදී ඒ කියන්නේ බුද්ධ ශාසනය ලාංකීය ජනතාව තුළ ආරම්භ වෙච්ච පළවෙනි යුගයේදීම මේ රුහුණේ පළවෙනි රාජ්‍ය පෙළපත ආරම්භ වෙච්ච පළවෙනි ස්ථානයේ විදිහට මේ ස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපි දන්නවා රාජ්‍ය පෙළපත ආරම්භ වුණු දේවානම්පියතිස්ස රජුරුවන්ගේ මල්ලී එතකොට මහානාගයෝ රජුරු මුහ මහානාගයෝ රජුරුවන්ගේ පුතුණුවන් යටාලතිස්ස කුමරු යටාලතිස්ස කුමරුවන්ගේ පුතුණුවන් ගෝඨාභය ගෝඨාභයගේ පුතුණුවන් කාවන්තිස්ස කාවන්තිස්සගේ තමයි එතකොට දුටුගැමුණුයි ශ්‍රද්ධාතිස්ස. ඒ වගේ මහා පෞරාණික ඉතිහාසයක් ඇති මේ ස්ථානය විශේෂයෙන්ම දැනට අවුරුදු 200කට පමණ ඉහතදී ඇතිවෙච්ච විශේෂයෙන් ඌවේ කැරල් හමුවේ මේ මේ ප්‍රදේශයේ සියලු වෙහෙර විහාරස්ථාන වැව්වමුණු සියල්ල විනාශ කරලා ඒ විනාශ කරලා මේවා නැතිකරන්න විදේශීය ආක්‍රමණ කටයුතු සිද්ධ කළා. හැබැයි අසූ ගණන් වල ඇති වෙච්ච මේ පැල්වත්ත සීනි කර්මාන්තායතනේ ඒ හරහා ඒ වට ඉඩම් අයිති වෙලා ඒ කටයුතු සිද්ධ කරන්න යෙදුනා. හැබැයි වර්තමානයේදී ගුරුදේව ගෞරවනීය ලොකහාමුදුරන් වහන්සේ අන්දම්පහුවේ ජිනරතන හාමුදුරන් වහන්සේ 1961 ඉඳලා මේ ස්ථානය ආරක්ෂා කරගනිමින් මහා වල්බිහි වෙලා තිබුණු මේ ස්ථානය වර්තමානයේදී යම් සංවර්ධනයක් කරා ඉදිරියට අරගෙන යන්න කටයුතු සිද්ධ කරමින් පවතිනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රදේශය මේ විශේෂයෙන් මේ රුහුණු රාජ්‍ය පෙළපත ආරම්භ වුණු මේ පෞරාණික ස්ථානය ආරක්ෂා කරගෙන අපේ ඉදිරි අනාගත පරම්පරාවට දකින්න ලැබෙන ඒ වගේම වැඳ පුදා ගන්න ලැබෙන ස්ථානයක් බවට පත්කරන්න හැම කෙනාගේම සහයෝගය ශක්තිය ඒ වගේම ආශිර්වාදය ගෞරවනීය මහා සංඝරත්නය විදිහට අපි නිරතුරුවම බලාපොරොත්තු වෙනවා.